කවුරුත් වැරදි විදියට අර්ථකථනය කරන්නත් කරන්න උත්සාහ ගන්නත් එපා අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වෙලා නැහැ අපි ගන්න ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ග සමූහය අතර විරෝධතා පාගමන එක වෘත්තීය ක්‍රියාමාර්ගයක් විතරයි පෙස්සම් වසනසේ වැඩසටහන ඇතුළුව දසලක්ෂයේ වැඩසටහන ඇතුළුව වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක අපි ඒ වෙනකොටත් යෙදී හිටියා ඊට අමතරව ඒවාට තව වෘත්තීය ක්‍රියාමාර්ග එකතු කර ගනිමින් අපි මේ මොහොතේ සිට ඉදිරියේ ජයග්‍රහණය දක්වා ක්‍රියාමාර්ග රාශියක් අපි ගනිමින් තිබෙනවා ඒ පිළිබඳව දැනුවත් කිරීම මේ මාධ්‍යමයේදී සිද්ධ කරනවා අපි කියන්නට ඕනේ දැන් අපි එක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආපස්සට ගන්නකොට අපේ මා ඇතුළු අපේ සහෝදර සහෝදරියන් මේ අරගලයේදී සිටින 24 දෙනෙකුට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් නොතීසි නිකුත් කරලා තියෙනවා 11 වෙනිදා දවසේ අධිකරණයේ පෙනී සිටින හැටියට මෙතනදී එක කාරණාවක් පැහැදිලි ආණ්ඩුව අපි ජනතාව ගැන හිතලා ජනතාවට වෙන හානියක් විය හැකි කියන උපකල්පනය මත විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂ ඉල්ලීම මත මධ්‍යස්ථ අපිට ආශිර්වාද කරපු කණ්ඩායම්වල නායක හමුදුරුවරුන්ගේ ඉල්ලීම මත සිවිල් ක්‍රියාකාරිකයන්ගේ ඉල්ලීම මත අපි මේක තහනම් අපි මේක විරාමයකට යනකොට ආණ්ඩුව දැන් අපිව ආපහු සටනට කැඳවනවා කැඳවීමේ උපාය මාර්ග තමයි ආණ්ඩුව මේ ගනිමින් ඉන්නේ මේවයින් පැහැදිලි වෙනවා මේ රටේ ජනතාව පැහැදිලි කර ගන්නට ඕනේ අපි සටනට ජනතාවගේ පැත්තෙන් විරාමයක් තියනකොට ආණ්ඩුව නැවත අපිව පාරේ සටනට කැඳවනවා මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ ආණ්ඩුව විසඳුම් දෙනවා වෙනුවට අපිව මර්ධණයට යොමු කරවලා නැවත අපි සටන් වලට යොමු කරවනවා ඇයි එතකොට සියලු ප්‍රශ්න අමතක කරලා ගුරු විදුහල්පති පිළිබඳව දේශයක් රජයේ මාධ්‍ය හරහා දේශයක් ඇති කරලා සාධාරණ වැටු ප්‍රශ්නය යට ගැහිීමේ කූට දේශපාලනික උපක්‍රමයේ තමයි මේ වගේ නොතීසිය වෙලා මේ කරන නිර්ලජ්ජිත ක්‍රියාව කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. අපි ආණ්ඩුවට කියනවා අපි ආණ්ඩුවේ මර්ධනය ගැන නොදැනගෙන නෙවෙයි අපි පාරට බැස්සේ. වර්ධනයේට භවයේ නෙවෙයි අපි తాවකාලිකව විරාමයකට ගියේ. ආණ්ඩුව ජනතාව ගැන හිතුන්නේ නැතුවට හිතුවේ නැතු වුණාට අපි ගුරු විදුහල්පතිවරු මේ රටට රටේ ජනතාවට ඇති වෙලා තිබෙන සංසිද්ධීන් වලට අපි ආණ්ඩුවට වඩා සිය දහසක් ඉදිරියෙන් සංවේදී වෙනවා ආණ්ඩුවට මිනිස් ජීවිත විහිළුවක් වුණාට සෙල්ලමක් වුණාට සත පහක් වටින්නේ නැති වුණාට අපි මේ රටේ අනාගතය නිර්මාණය කරන නිමැවුම් කරුවෝ හැටියට අපිට සමාජමය වගකීමක් තියෙනවා එවැනි ව්‍යසනයක් කමියේ වගකීම් සහිතව හැසිරෙන්න අද ආණ්ඩුව ගුරු පොකුරක් ගැන කතා කරනවා අද ආණ්ඩුව කොරෝනා වලට අපි අතවනනවයි කියලා කියනවා ආණ්ඩුවට මතක නැහැ මේ කොරෝනා ඩෙල්ටා පොකුරු ඇතිකරන්න උදයන්ග වීරතුංග ප්‍රධාන කල්ලිය මේ කොරෝනා ආනයනය කළේ හම්බන්තොට මේ ගුවන්තොට උපලින් බෙර ගහලා නැටුන් නටලා ඉඹලා වඩම්මගෙන තමයි මේ ඩෙල්ටා පොකුරු අරගෙන ආවේ. ඒවා අමතක කරන්න සාධාරණ ඉල්ලීමක් කරන ගුරුවරුන්ටයි විදුහල්පතිවරුන්ටයි ඇඟිල්ල දික් කරලා ආණ්ඩුවේ නිර්ලජ්ජිත නිර්වත වහගන්නට බැරි බෑයි කියන එක අපි මේ අවස්ථාවේ දැඩි ලෙස ප්‍රකාශ කරන්නට කැමැති. ආණ්ඩුවට කිසිදු ආකාරයක වැඩපිළිවෙලක් නැහැ. ආණ්ඩුවට ගුරුවැටුප් විසමතාවය විසඳන්නට උවමනාවක් නැහැ. ඒ කිසිම ආණ්ඩුවකට ඒ සඳහා අවශ්‍යතාවයක් නැහැ. අවුරුදු 24ක් මේ ප්‍රශ්නය ඇදගෙන ඉන්නේ ඒ නිසා. Breaking.lk